ශ්‍රීපාද සප්තකන්‍යා කන්දේ ප්ලේන් එකක් කැපිලා මාසෙකට විතර පස්සේ මම ගියේ. ඒ ගිහිල්ලා තරි සෙනඟ පුදුම සෙනඟක් ඒ කන්දර කොල්ලෝ ඉතින් කොළඹින් අරගෙන මේ ගිය නඩේ සේරම නගිනවා මේ මේ උඩට. ඒ ප්ලේන් එකේ ෆොටෝ ඔක්කොම මාගාව තියෙනවා. පත්‍රත් මාගාව තියෙනවා. ඒ කාලේ හැපිච්ච පත්‍ර ඔක්කොම මාගාව දැන්ටත් මාගාව තියෙනවා. ඒ හැපිච්ච වෙලේ මට ඒ දවස් ටිකේ හදිසියන මම මේ මාසෙකට විතර පස්සේ දවසක් මම ගියා ඒ ගමන. මම ගියෙත් මෙහෙම මෑට 60 61කට ගිහිල්ලා ඉවරලා බලන්න ගිහලා මම කන්දරමත් නැග්ගා. ඒ වෙලාව යන වෙලාවේ සෑහෙන සෙනඟක් මේ කොළඹින් ගිහිල්ලා ඉන්නවා කන්ද නගින්න බැරි තත්ත්වයක් තිබුණේ මේ මොකද ඉච්චරට අර උඩ බෝල ගල් ගැලේ කන්දේ බුරුල්ලේ බුරුල්ලේ ගල් එනවා ඒගොල්ලෝ මම භාගයක් විතර නගිනකොට අර මාත් එක්ක මම එතන හිටපු මිනිස්සුයෙකුට මේ ගලක් වැදිලි වෙලා ඔළුවේ ලේ යන්න වුණා පස්සේ මම බැලුවා දැන් ඉතින් මේක නැග්ගොත් මටත් ඔය වැඩේ වෙන්න කියලා මම ටිකක් එන්නේ කැර කැර ඉන්නකොට මම දැක්ක ගහක තිබිලා සරමක් එල්ලිලා තියෙනවා ඒගොල්ලෝ මම ඒකට ගිහිල්ලා වෙලා කෝටු කැලා කරන් දඟලා දඟලා බොහොම අමාරුවේ සරම ගත්තා මුස්ලිම් කට්ටිය ඒ ප්ලේන් එකේ ආවේ ඉන්දුනීසියාවේ ප්ලේන් එක ඒ සරම මම ගත් ඒ සරම මම අරගෙන ඉවරලා දැන් දැන්ට සරම මාගාව තියෙනවා ඒක ඒ විශේෂංගේ මොකද මේ සරමේ තියෙනවා ගහලේ රටේ නම ඒක ගහලා තියෙනවා බතික් ඉන්දුනීසියා කියලා රටේ ලේබල් එක ඒක ගහලා තියෙනවා කම්පැනි නම සී විජය කම්පැනි එකේ නම ගහලා තියෙනවා අයම් ඉස්මායිල් කියලා මෙච්ච බතික් හොඳම ලස්සන සරමක් ඒ කාලේ මම ඔය මේ පෙට්‍රල් සෙඩ් එකේදී මහත්යක් රුපියල් 200කට ඉල්ලුවා අද 200යි කියන්නේ ඉතින් ලක්ෂ ගානක් විතර වටින ගානක් මම දුන්නේ නැහැ සරම දැනුත් දැන්ටත් මාගාව තියෙන දැන් නම් ඩැමේජ් වෙලා සරම එහෙමත් ඒක මේ බතික් එක ඒ විදිහටම තියෙනවා ඒකත් තියා ඉන්නකොට පස්සේ තවත් තටුවක් ගහලා තිබුණ තැනක ඒ කෑලි වගේ කට්ටියක් කඩනවා එහෙනම් මම එතෙන්ට වෙලා ඉඳලා ඉවරලා හිට පස්සේ උන්ට ඒ මිනිස්සුන්ට මම කෑලි දෙක තුනක් ගත්තා ඒකට රුපියල් 10 15 විභාගෙදි ඒ කාලේ මුදල ඉච්චරනේ දින ඒ ගත්ත කෑල දෙක තුනකුත් මාගාව දැන්ට තියෙනවා තාඩු කෑල්ලක් තියෙනවා ඒ හරිම හරි ඒ තාඩු කෑල්ල පොඩ්ඩක් බර එහෙම නැහැ මේ පිම්බත් යනවා නමුත් මට නවන්න බෑ ඉච්චර ප්ලේන් එකේ තාඩු හරි තදයි පස්සේ අර සරමත් අරන් එනවා දැන් නෝටන් බ්‍රිජ් එකේ පාලම උඩින් එන්න බෑ මොකද පාලම උඩ ඔක්කොම චෙක් කරනවා පස්සේ මම ඒකම එතනින් බෑලි වෙලා අර පල්ලෙහා දියැලෙන් පල්ලෙහාටම ගිහිල්ලා වෙලා එතනින් ගොඩවලා පාරට ඇවිල්ලා හැන්දෑව 6 වෙලාව දැන් මට එන්න හේකුත් නැහැ වැඩේ තියා ඉන්න මිනිස්සුකෙන් වැඩේත් කාලා තේහෙකුත් බීලා ඉන්නකොට මාත් එක්ක වැඩ කරපු ඩ්‍රයිවර් කෙනෙක් කිරිඳල ඩිපෝ එකේ බස් එකක් අරන් ගිහින් තියවල මේ කඳ බලන්න මම මේ කොන්දොස්තර හිටියා ගල උට්ට වෙලා ගාල් මාසෙම ආව දැකලා විලා ජයිස කොහෙද යන්නේ කියලා ඇහුවායින් පස්සේ ඒක මම කියනවා මං කොහොමද මම මේක බලන් ආවේ මට යාම්බෝ මං ගෙනින් දන්න කනේ මර්සා රෑ මාව බස් එකේ මේ රෑ එකට විතර බස් එකේ මම අන්නල්ට ගෙනත් දාලා ගියා යන්නේ ඔය ලෝඩ් එකත් එක්කම